ආදරණීය දුවපති මම සමන් ඒකනායක වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙක් මම කැමති ඔයාලට අද පොඩි දැනුම් දීමක් කරන්න කොහොමද වරලත් ගණකාධිකාරිවරයෙක් වෙන්නේ කියන ඔබගේ සිහිනේ සබය කරගන්නේ කොහොමද කියන එකට පොඩි උපදේශයක් ලබා දෙන්න මම එහෙම කියන්න හේතුව තමයි මම වරලත් ගණකාධිකාරයෙක් උනේ කොහොමද කියන එක මම කැමති ඔයගොල්ලන්ට දැනුම් දෙන්න ඇත්තටම වරලත් ගණකාධිකාරිවරයෙක් කියලා කියන්නේ ලංකාවේ ඉන්න වෘත්තීන් අතරින් බොහොම ජනප්‍රිය සහ ලෝකයේ ගත්තාම බොහොම වැදගත්කමක් තියෙන ඉහළ මට්ටමේ රැකියාවක් කරන්න පුළුවන් ඉහළ මට්ටමේ ජීවන පැවැත්මක් ගත කරන්න පුළුවන් වෘත්තියක් ලෝකයේ ඉන්නවා වෘත්තිකය කියලා කොටසක් ඉතින් ඒ වෘත්තිකයන්ගෙන් ප්‍රධානම වෘත්තිකයෙක් තමයි වරලත් ගණකාධිකාරියෙක් කියලා කියන්නේ නමුත් අපේ සමහර දරුදැරියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි වරලත් ගණකාධිකාරියෙක් වෙන්න නම් ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා මේ වාණිජ විෂය ධාරාවෙන් පමණක් උසස් පෙළ හැදෑරුවොත් විතරයි වරලත් ගණකාධිකාරියෙක් වෙන්න තියෙන්නේ කියලා. මම කියන්න කැමති ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඔබට ඔබ උසස් පෙළ විභාගයේ කුමන ස්ට්‍රීම් එකකින් නැත්තම් කුමන විෂය ධාරාවකින් හැදෑරුවත් ඔබට වරලත් ගණකාධිකාරියෙක් වීමේ සීනිය සබය කරගන්න පුළුවන්. මම උසස් පෙළට හදාරලා තියෙන්නේ කලා විෂය ධාරාවන්. ඉතිහාසය, සිංහල සහ ආර්ථික විද්‍යාව. ඒ ඔස්සේ මම ඇතුළත් වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම තෝරගන්නවා ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරන්න. එතනදී මම හිතනවා දරුවනේ මම ආර්ථික විද්‍යාව විසරක් හදාරලා නැහැ. මම ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ අපේ වාණිජ ලෝකයට. අපි කියනවා කමර්ෂියල් ෆීල්ඩ් එකට. කමර්ෂියල් ෆීල්ඩ් එකට යන්න නම් පුතේ අපි දැනගන්න ඕනේ ගණකාධිකරණය කියන විෂයත් හදාරන්න. ඒ නිසා මම මොකද කරන්නේ ආර්ථික විද්‍යාව විෂය හදාරන ගමන්ම විශ්වවිද්‍යාල තුලදීම මම මාරු වෙනවා මම කලා විෂය ධාරාවෙන් ප්‍රවිෂ්ඨ වුණත් ලෝකේ පිළිගත් වරලත් ගණකාධිකාරියෙක් වීමේ සීනිය සැබෑ කරගන්න ඒ ඔස්සේ මම වරලත් ගණකාධිකාරණ විෂයන් සමත් වෙනවා තව දෙයක් කියන්න ඕනේ පුතේ මම වරලත් ගණකාධිකාරණ විෂය හදාරනකොට අපට විෂයෙන් විෂය සමත් වීමේ ක්‍රමයේ තිබෙන්නේ නැහැ අපි සම්පූර්ණ විෂයම එකවර සමත් වෙන්න ඕනේ එහෙම නැත්නම් A හෝ B සාමර්ථ්‍යයක් කිසියම් විෂයකට ලබා ගන්න ඕනේ ඊට වඩා අඩු සාමර්ථ්‍යයක් ලබා ගත්තොත් මුළු ස්ටේජ් එකම අපි අසමත්. නමුත් දැන් පුතේ ඕගොල්ලන්ට ඒ චාන්ස් එක නැහැ. ඕගොල්ලන්ට විෂයෙන් විෂය සමත් වීමේ ක්‍රමයේ තියෙනවා. ඕගොල්ලන්ට එක විෂයක් අසමත් වුණත් සමත් විෂයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒක අපිට වඩා ඕගොල්ලන්ට වරලත් ගණකාධිකාරී ආයතනය ලබා දීලා තියෙන ජයග්‍රහණයක් සමගම ඔබට ඒක පහසුවක් වෙනවා කියලා මම කියන්න කැමතියි. ඉතින් ඔබ උසස් පෙළ විෂය මොන කුමන විෂය ධාරාවකින් හැදෑරුවත් ඔබ කලා විෂය ධාරාවෙන් ගෙන්න පුළුවන්, වාණිජ විෂය ධාරාවෙන් ගෙන්න පුළුවන්, තාක්ෂණ විෂය ධාරාවෙන් ගෙන්න පුළුවන්, විද්‍යා විෂය ධාරාවෙන් ගෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගණිත විෂය ධාරාවෙන් ගෙන්න පුළුවන්. ඒ මොන ස්ට්‍රීම් එකකින් ඔබ A level කරත් උතේ ඔබට හදාරන්න පුළුවන් ලෝකේ ජනප්‍රියම පිළිගත් සහ ඉහළම තත්ත්වයේ තැනකට යන්න පුළුවන් වෘත්තියක් තමයි වරලත් ගණකාධිකාරියක් වීම. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම හැදෑරුවා වගේ ඔබටත් ඉදිරියේදී සමත් වෙන්න පුළුවන්. තව දෙයක් වරලත් ගණකාධිකාරී ආයතනය ඔබට ලබා දෙන පහසුකම් වලින් තමයි ඔබට වෘත්තීය ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මට මතකයි මම එක්වරකදී එක විශ්වකර ලංකාවේ පළවෙනියා වෙලා තියෙනවා. ඉතින් මම ඒ තත්ත්වේ ළඟා කරගත්තා නම් අපෙන් පසු වෙන પરම්පරාව ආදරණීය ඔබ වගේ දරුදරියන් මම හිතනවා අපිටත් වඩා ඉදිරියට ගිහිල්ලා ඔබගේ ජයග්‍රහණයන් සාර්ථක කරගෙන ලංකාවේ වගේම ලෝකයේ අති විශිෂ්ට වෘත්තියක් වන වරලත් ගණකාධිකාරුගේ වීමේ සිහිනය ඔබ සපය කරගනී කියලා. ඉතින් මම ආරාධනා කරනවා මේ නරඹන අපේ දරුදරියන්ට එන්න අපිත් සමග එකතු වෙන්න ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පිළිගත් වෘත්තීය විෂයක් වන වරලත් ගණකාධිකාරියෙක් වීමේ ඔබේ සිහිනය සපය කරගෙන ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න කියලා ආරාධනා කරනවා.